අයිබෝවන් සුබ දවසක්. කොළඹ යුගයේ දෙවැනි කවි පරපුරේ අමනීය කවියෙකු වූ කුඩලිගම කවියා ගැනයි අද දිගහැරුම. 1918 දී කළුගම් මිටියාවතේ කුඩලිගමදී හේවවස මුනිදාස කුඩලිගම උපත ලැබුවා. කුඩලිගමයන්ගේ මුල්ම පාසල වුණේ කළුතර දියමන්ති ජුබිලි මිෂනාරි පාසල. ඉන් පසුව කළුතර ධර්මවිජය නම් පිරිවෙනින් මෙතුමා අධ්‍යාපනය ලැබුවා. පිරිවෙන් අධ්‍යාපනයේ නිසා කුඩලිගමයන්ට සංස්කෘත, පාලි හා ප්‍රාචීන භාෂා ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුණා. එහි මහඟු ප්‍රතිඵලයක් ලෙස කවි රචනා හැකියාව එතුමාට හිමි වුණා. 1932 දී එතුමාට වයස අවුරුදු 14 දී එතුමා තම ප්‍රථම කාව්‍ය ග්‍රන්ථය රචනා කළා. කුඩලිගමයන් තම ජීවිත කාලය පුරාම රචනා කළා තියෙන්නේ පද්‍ය ග්‍රන්ථ කිහිපයක් පමණයි. එතුමා වැඩිපුරම පද්‍ය රචනා සපයලා තියෙන්නේ පුවත්පත් සංග්‍රහවලට. දෙවන ලෝක යුද්ධ සමයේ යුද තොරතුරු මුල් කරගෙන නලිනි පබලු නමින් කවි සංවාදයක් එතුමා ගෙන ගියා. එයද රසිකයන් අතර ඉතා ජනප්‍රිය වුණා. පබලු ලෙස කවි සංවාදයේ ගෙන ගොස් තියෙන්නේ පීබී අල්ලිස් පෙරේරා මහතා. එතකොට නලිනි වූයේ කුඩලිගමයන්. කුණාටුව, සිරිමලි, ගංගාවේ ගීතය කියන්නේ කුඩලිගමයන් රචනා කරපු පද්‍යගන්ත ත්‍රිත්වයක්. කාලයක් අගනුවර තරුණ කවි සමාජයේ සභාපති පදවියද කුඩලිගම කවියා හැබවුවා. මෙතුමා ලේක් හවුස් ආයතනයේද සේවය කරලා තියෙනවා. සොබා දහමට පින් බැන්ති කුඩලිගමයන්ගේ ස්වභාව ධර්මයට බැඳුණු කවි ආර නිසා එතුමාව සිංහල ශෙරි නමින් හඳුන්වලා තියෙනවා. මේ අසහාය කවියා කවියට සිදුරක් තබමින් 1973 අගෝස්තු 20 වෙනිදා අප අතරින් සමුගත්තා. අප අතරින් සමුගත්තද ලාංකික සාහිත්‍ය තුල කුඩලිගම නාමය සදා නොමැකෙන සටහනක් තබා අවසන්. එහෙනම් අදට මට යන අවසර දෙන්න. සුබ දවසක්.